ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අද පටන් ගන්න. මේ තැපැල් ඡන්ද ඉලක්ක කරගෙන අපි දැක්ක දිගින් දිගටම සෑම අපේක්ෂකයෙක්ම කතා කරපු දේ තමයි රජයේ සේවකගේ වැටුප ගැන. දැන් මේකෙදි සුවිශේෂ කෙනෙක් ඉන්නවා මෙතන රනිල් වික්‍රමසිංහ දැන් ඉන්න ජනාධිපතිවරයා. දැන් අපි 26 වෙනිදා උද්ඝෝෂණයක් කරද්දී ගුරුසා විදුහල්පතිවරුන්ගේ වැටුප විසමතා ඉවත් කරන්න කියලා මොකද කරේ? අශන උත්තරේ දුන්නේ නැහැ. කඳුළු ගෑස් ජල ප්‍රහාර ගාලා අදත් මේ උද්ඝෝෂණයට ආපු චන්ද්‍රසේන කියන ගුරුවරයාගේ එක හැක් කන්දයි. එතකොට දැන් කිසිම සාකච්ඡාවක් පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපති ලේකම්වන උද්දේශ නිරත්න මහත්මයාගේ කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාවත් සම්පූර්ණ වාර්තාව ඊයේ දවසේ ලබා ගත්තා. ඇත්තරම දැන් අපි උද්දේශ නිරත්න කමිටුවට ගියා. කතා කරලා අපි කිව්වේ මොකද්ද? දැන් කියන්නේ මොකද්ද අපි? අපි පැහැදිලිවම කියන්නේ එළඹෙන 21 වෙනිදාට පෙර මේ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන්න. චක්‍රලේඛයක් නිකුත් කිරීම කිසි ලෙසකින් බාධාවක් නැහැ මැතිවරණ නීතිය සම්බන්ධයෙන්. මොකද දැනටමත් ඉස්ලාමිකෙන්ගේ වැටු දීමනා වැඩි කරන්න චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කියන්නේ ඇත්තනම් කරන්න ඕනේ මොකද්ද? ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීම අපි දැක්කා. මේ වැටුප් වැඩිවීමට විරුද්ධව දැඩිව කතා කරමු. රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන දිගින් දිගටම කිව්වේ මොකද්ද? රාජ්‍ය සේවකයෝ කවුද? රාජ්‍ය සේවක වැඩි, අපේ විශ්‍රාම වැටුප් බිල වැඩි, රාජ්‍ය සේවකගේ වැටුප් බිල වැඩි, මේක අපිට බරක්, මේක අයින් කරන්න ඕනේ. දැන් මේ 14 ලක්ෂයක් රාජ්‍ය සේවක ගැන තාම ලොකු කරුණාවක් දැන් පහළ වෙලා දිගින් දිගටම රාජ්‍ය සේවකයෝ තමයි මේ රජය ගෙනියන්නේ. අපි දැක්ක ජනාධිපතිවරයා පවා කිව්වා මේ රජය ගෙනියන්නේ මේ රාජ්‍ය සේවකයෝ. දැන් රාජ්‍ය සේවකෙන් වැදගත්කම දැන් මෙකරණ පහළ වෙලා තියෙන්නේ. ඇයි? තපල් ඡන්ද නිසා. ඒ නිසා අපි කියනවා කොහොමත් රාජ්‍ය සේවකයෝ වැදගත් තමයි, ගුරුවරු වැදගත් තමයි. එතකොට දැන් මෙතන තියෙන්නේ මේ ගැටළු විසඳීම සඳහා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් වීමක් නම් තියෙන්නේ. ඒක ජනවාරි විකල වෙනවා නම් කරන්න තියෙන්නේ දැන් උදේසන රට කමිටු වාර්තාවත් ඇවිල්ලා තියෙන. කැබිනට් තීරණයකුත් අරන් තියෙන. ආයි අලුත් දෙයක් නෑ. චක්‍රලේඛනිකුත් කරන්න ඉදිරියි තියෙන්නේ. ඒකට ඕකට දැන් අය බැයි එනකන් ජනවාරි පළවෙනිදාකන් ඉන්න දෙයක් නෑ. අපි දන්නවා 21 න් පස්සේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතියට හිඳීද කවුද දන්නේ. ඒක නිසා අපි කියනවා වහාම මේක අවංක ප්‍රකාශයක් නම් චක්‍රලේඛනිකුත් කිරීම තමයි කරන්න ඕනේ. එහෙම නැතුව තැපැල් ඡන්ද කේන්ද්‍ර කරන කතා කරලා තීරණයක් නෑ. අපි පැහැදිලිව තීරණයක් කරන් තියෙනවා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි ජනාධිපතිවරණයෙන් කවුරු ආවත් අපේ ප්‍රශ්න ඉස්ස ගන්න අපි අනිවාර්යයෙන්ම අරගල කරන වෙන විකල්පයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.